විශේෂයෙන්ම කියන්න කැමති අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේ සම්පූර්ණ ශක්තිය යොදවලා වැඩ කටයුතු ටික කරනවා. මූලික වශයෙන් අපේ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවකට ආවා. විශේෂයෙන්ම සෑම ආසනයකම ඉන්න අපේ ප්‍රේක්ෂකයන් සියලු දෙනා අපි දැන් තෝරා ගැනීමේ වැඩ කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. ඒ වගේම අපි මැතිවරණ කමිටු හැම දිස්ත්‍රික්කයකටම අපි පත් කරලා තිබෙනවා මේ වෙනකොට. ඒ වගේම අයදුම්පත් ලබා ගැනීමේ වැඩපිළිවෙලකුත් අපි සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන යනවා. අපේ වෙබ් අඩවිවල ඒ සියලුම අපේක්ෂකයන්ට තමන්ගේ තොරතුරු ටික එවන්න පුළුවන් තොරතුරු පත්‍රිකාවක් අපි ඇතුළත් කරලා තිබෙනවා. ලංකාවේ ඉන්න සියලුම ආදරණීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා තරම් කරන්න හදන සියලු දෙනාට අපි ආදරෙන් ඉල්ලනවා. අපේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙබ් අඩවියේ ඒ අවශ්‍ය කරන තොරතුරු පත්‍රිකාව තිබෙනවා. ඒ පුරවලා පක්ෂ මූලස්ථානට එවන්න. එදිනින් පස්සේ අපි තාම ඉක්මනින් අපේ බලාපොරොත්තු තිබෙන්නේ දිස්ත්‍රික් වශයෙන් නාම යෝජනා කමිටු වලින් ඒ තෝරා ගැනීම ටික කරන්න. ඒ අනුව බොහොම පැහැදිලිව ඕනෑම කෙනෙකුට ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කිරීමේ හැකියාවත් ඕනම කෙනෙකුට සුසුකම් මත තරම් කිරීමේ හැකියාවත් තිබෙනවා. ඒ වගේම ඊට සමගාමීව අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගත්තා. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් තරම් කළ යුතුයි කියන ඉල්ලීම මධ්‍යම කාරක සභාවේ ඉල්ලීමක් ලෙස තිබෙනවා. ඉතින් අපි ඒ අනුව ඒ කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. අනෙකුත් දිස්ත්‍රික්කවලදී අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා අපේ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කරන්න. ඒ වගේම ඒ නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීමට පෙර ආතුව අපි බලනවා ලංකාවේ තිබෙන වාමාංශික ප්‍රගතිශීලී බලවේග සියල්ලම එකට එකතු කරගන්න වැඩපිළිවෙළක් හරහා මේ මැතිවරණයට මුහුණ දෙන්න. ඒකේ අදහස් වෙන එකක් නෙමෙයි. විශේෂයෙන්ම අපේ වමේ දේශපාලන ව්‍යාපාරින සියලු දෙනා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ අපේ පක්ෂයේ ප්‍රමුඛව ඉන්න සියලුම බලවේග ටික ඒකරාශී කරගෙන මේ මැතිවරණයට සහභාගි වෙන්න. ඒ අනුව මේ වෙනකොට අපි විවිධ කණ්ඩායම් එක සාකච්ඡා පවත්වමින් යනවා. අවසන් සාකච්ඡාව ඉදිරි දින කීපය ඇතුළත අවසන් කරන්න අපේ බලාපොරොත්තු තිබෙන්නේ. ඒ අනුව අපේ ඒ සන්ධාන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ලංකාවේ තිබෙන දැවැන්තම දේශපාලන ව්‍යාපාර සියල්ලම අපි මේ සන්ධානයට එකතු කරගන්න අපේ බලාපොරොත්තු තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා වන අවසන් මොහොත දක්වා ආණ්ඩුවේ උත්සාහය තවමත් ඔවුන් අතහැරලා නැහැ. ලබන පස්වෙනිදා අපිට ආරංචි තිබෙන විදිහට මැතිවරණ කොමිසම විසින් මේ මැතිවරණය ගැසට් කරනවායි කියන ආරංචි අපිට තිබෙනවා. හැබැයි පස්වෙනිදා තමයි පාර්ලිමේන්තුව තිබෙන්නේ. පාර්ලිමේන්තුව තුළ යම් විදිහකට යෝජනාවක් ගෙනල්ලා මැතිවරණය කල්දැමීමේ වැඩපිළිවෙලකුත් අපි අත්දැකීමින් ඉන්නවා. අපි ඒ පරාජය කිරීම සඳහා වන වැඩ කටයුතු ටික අනිවාර්යෙන් අපි ඉෂ්ට කරනවා. මොකද හේතුව අද මේ ආණ්ඩුවට රටේ ජනමතයක් නැහැ. බොහොම පැහැදිලිව මේ ජනමතය උරගා බැලීමට ආණ්ඩුව සූදානමකුත් නැහැ. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධ වන සියලුම බලවේග එක විදියකට යටපත් කිරීම සඳහා වන ක්‍රියාදාමයක් තමයි මේ ක්‍රියාදාමය තුළ යන්නේ. ඒ නිසා අපි සහතික වෙනවා මේ රටේ ජනතාවට මේ පළාත් පාලන මැතිවරණය ලබා ගැනීම සඳහා වන ඕනෑම ක්‍රියාමාර්ගයකට අපි යන්න. ඕනම පක්ෂයක් එක්ක එකතු වෙලා ඕනම කණ්ඩායමක් එක්ක එකතු වෙලා මේ මැතිවරණය තියන්න අපි අපේ වැඩපිළිවෙල සකස් කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ මැතිවරණය අවසන් වුණයින් පස්සේ මේ ආණ්ඩුවට තවදුරටත් පැවැත්මක් නැහැයි කියන එක තමයි අපේ අදහස. මොකද හේතුව ඔවුන්ගේ ලෙජිටමසි එක නැත්තම් ඔවුන්ගේ තිබෙන ජනතා බලය සම්පූර්ණයෙන් අද වෙනකොට හැල් වෙලා තිබෙනවා. ඊළඟ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ඊට වැඩි කාලයක් ආණ්ඩුවට යන්න පුළුවන් කමක් නැහැ. අපි ඉල්ලන්නේ සැබෑ ජනමතේ නියෝජනය වෙන අලුත් ආණ්ඩුවක අවශ්‍යතාවය තමයි අපි ඉල්ලුවේ. මුලින් ඉඳලම අපි ඉල්ලපු දේ තමයි මේ රාජපක්ෂවරුන්ගේ පාලනයෙන් තොර වෙච්ච ආණ්ඩුවක් අපි හදමුයි කියන කාරණේ. නමුත් එය දිගින් දිගටම පැත්තකට විසිකරලා කටයුතු කරා. අපි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවා නම් අද මේ රට මේ තත්ත්වෙ නෙමෙයි තිබෙන්නේ, ඊට වැඩිය ශක්තිමත් තැනක. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම ඉල්ලීමක් කරේ ඒ හරහා අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඉතින් එය සිද්ධ වෙන පාටක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය අවසන් වෙනකොට මේ රටේ ජනතාවගේ බලය කොතන තියෙන්නේ කියන එක ආණ්ඩුවට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා ඒක වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග තමයි ආණ්ඩුව ගනිමින් ඉන්නේ. ඉතින් අපි ඒකට විරුද්ධව මේ රටේ එකතු කරගන්න පුළුවන් සෑම දේශපාලන බලවේගයක්ම එකට එකතු කරගෙන අපි ඒ ගමන ඉස්සරහට යනවා. ඒ වගේම විශේෂයෙන්ම මුදල් නැහැයි කියන කාරණය දිගින් දිගටම ආණ්ඩුවේ අය ඉදිරිපත් කරන කාරණයක්. බිලියන
හත්දහකට වැඩි ප්‍රමාණයක් මේ අවුරුද්දේ ඉදිරිපත් කළ තිබෙන ඒ යෝජනාවල තිබෙනවා. ඒ අනුව බිලියන සාමාන්‍ය බිලියන 600ත් 700ක් අතර මාසික වීදම මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලට ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. ඉතින් මැතිවරණ කොමිසම ඉල්ලන්නේ මේ ඡන්දය තියන්න බිලියන 10ක ප්‍රමාණයක්. ඒතකොට ඔබට තේරෙනවා ඇති අත වශයෙන් බිලියන 10ක් කියන්නේ මාසිකට බිලියන 700ක් 600ක් වීදම් කරනවා නම් එයින් ඉතාම සොච්චම් මුදලක් තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න අපි ඉල්ලීම කරලා තිබෙන්නේ. එය ලබා දීලා තිබෙනවායි කියන එක මේ අයවැයෙන් වෙන් කරලා තියෙනවායි කියන එක බොහොම පැහැදිලිව තිබෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඒ මැතිවරණය තබලා මේ රටේ ජනතාවට තමන්ගේ ජන බලය නැත්නම් ජන මතය මේ ආණ්ඩුවට විරුද්ධව තිබෙන ජන මතය ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න කියලා. මොකද විශේෂයෙන් අද අපි දන්නවා මේ රටේ විශාල කඩාවැටීමකට ලක් වෙලා තිබෙනවා කුඩා ව්‍යාපාර විශාල සංඛ්‍යාවක්. ඒ වගේම විශේෂයෙන් ලංකාවේ සාමාන්‍ය රජයේ සේවකයෝ 100%ට ගත්ත පොලියට ගත්ත ණයවලට දැන් ගෙවන්නේ 30%. මේක ඉතාම බරපතල කාරණයක්. මොකද හේතුව ඔවුන් කිසිවිටක හිතුවේ නැහැ 30%ක පොලියක් ගෙවන්න වෙයි කියලා. ඔවුන් 108 පොලියට ගත්ත ණයවලට දැන් ගෙවන්නලා තියෙනවා 30%ක විතර ප්‍රමාණයක්. ඒක ඉතාම බරපතල කාරණයක්. ඒ වගේම විශේෂයෙන්ම කොස්ට් ඔෆ් ප්‍රොඩක්ෂන් විශේෂයෙන්ම නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළ ගිහිලා තියෙනවා. මේ විදුලි බිල වැඩි කිරීමත් එක්ක මෙය තව තවත් වැඩි දියුණු වැඩි කරන්න තමයි විදුලි බල අමාත්‍යවරයා උත්සාහ කරන්නේ. ඒ නිසා එයට විරුද්ධව අපිට උසාවියට යන්න පුළුවන් ක්‍රියාමාර්ග අපිට තියෙනවා ගන්න. අපි ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධවත් ඉන්දියාවෙනුත් ඒකට අවශ්‍ය කරන සහයෝගය දෙන්න උන් සූදානම් කියලා තිබුණා. ඒ නිසා මේ එතනින් පස්සේ අපිට පළාත් සභා මැතිවරණයට පරණ ක්‍රමයට තියන්න පළාත් සභා මැතිවරණයට තියන්න ඉතාම කුඩා සංශෝධනයක් පමණයි පාර්ලිමේන්තුවට ගේන්න තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඒ කරුණුත් ඉස්සර කරලා අපිට ඉදිරියේ අද පළාත් සභා සියල්ලම නිලධාරීන්ගේ පාලනයට යටත් වෙලා තිබෙන්නේ, ආණ්ඩුකාරරුන්ගේ පාලනයට යටත් වෙලා තිබෙන්නේ, මහජන නියෝජිතව එතනින් ඉවත් වෙලා තිබෙනවා අවුරුදු 3ක් තිස්සේ දැන්. ඒ නිසා මම හිතන්නේ ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් එකම කාරණේ තියෙන්නේ මේ රටේ ඉන්න අග්‍රාමාත්‍යවරයා කමිටුවකින් යෝජනාවලියක් දෙන්න ඕනේ. මේ මැතිවරණය සම්බන්ධව පාර්ලිමේන්තුවේ යෝජනාව ජනාධිපතිවරයාට දුන්නම ජනාධිපතිවරයාට පුළුවන් පළාත් සභා මැතිවරණය තියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න. ඒ අනුව පෞගිය 2020 ඉඳලම මේ මැතිවරණය නොතියන තැනකට දැන් තල්ලුලා තිබුණේ. ඒ නිසා අපි ඉල්ලනවා ඒ මැතිවරණයත් තියන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. ඒ නිසා මම හිතන්නේ අද දවසේ ඔබ තුමාලා සියලු දෙනාට අපේ පක්ෂය වෙනුවෙන් ගෞරවයේ ස්තුතිය පුද කරනවා. මෙතන පැමිණීම ගැනත් සුබ නව වසරක් වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා.